සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්මුණේ රාජස්ස සුනන්තුසග්ගමුක්හදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්මසවන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයංබදන්තා නමෝතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතසේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නාහංගනන්ද ඒකරූ පම්පි සමනුපස්සාමි යත්තරත්තස්ස යත්තාබිරත්තස්සරූ පස්ස විපරිනාම්්‍යතා භාවාන උප්පජ්ජෙයිුම් සෝක පරිදේව දුක්කදෝ මනස්සු පායාසාති තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානු බාාවෙන් පින්නතුූ ඔබ සියලු දිනාම නිදුක්වේවා නීරෝගිවේවා සූපත්තේවා සියලු කායික මානසිකු සුවයන් නො අඩුව ලැබ ධර්මාණු ධර්ම පිළිවෙත් මගේෙහි හැම සොම්න්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර පළසමාධි ප්‍රඥාත් පහළ කර ගැනීම පිණිස මේ දේශනාවත් යංවූද උපකාරක ධර්ම පිලක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. කාර්ණික පින්නත්නී දවස ඥානාර්ථදේශන සඳහා අප විසින් ඇසුරු කරගන්නේ මජ්්‍යම නිකායේ මහා සුං්ඥත සූත්‍රය සඳහන් ධර්මපරියාය. එකද දහම් කොටසක් නමුත් අප මන වූ විග්‍රහයකට විවරණයකට ලක් කරන්නට බලාපොරොත්වෙනවා ලෞකික ලෝකෝත්තර වසයෙන් අපි ගලපාගන්නවා හැබැයි ඒසිල්ල අපි ගලපාගන්නේ ධර්මය මත පිහිටලා. එනං ලෝබදෝසමූහ බැහැරවෙන ආකාරයට සිතසිහ පිහිටු ආගනිනු. කුමකින්ද ලෝබදෝසමෝහ බැහැරවෙන්නේ අජ්‍යත්ත වසින් මිස්කන්ඳ පංචකය පරිහරණය කනකොට තමාකිරෙම. බහිද්ද බාහිර ස්කන්ධ පංචකොහෝ පන නැති වස්තුූන් හෝ පරිහරණය කරන විට ලෝබදෝසමූහ බැහැර කරමින්. අන්න ඒ මත පිහිටලා, ඒ ඒ අරමුණෙහි ලෝබදෝසමෝහ සංසිඳ වනවා කියන අදහසින් නොයි අප මේ දේශනාව සාකච්ඡා කරන්නේ අපි විවරණය කරගනු ලබන්නේ. ඔබටත් ආරාධනා කරනවා ඔබට පවතින දැනුම අවබෝධයක් බවට පත්කරගන්න උත්සාහ ගන්න. මේ දෙසුම් පෙළෙහි එක්තර අවස්ථාවක අපි සඳහන් කලාා සමහරවිට ක්‍රියාවන් බොහෝ කෙනකුට තියෙනවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදාායක කිව්වත් කරපු පින්කම්ලියන්න කියල හඳුන්න්න පින් පොත කිය පින්පොත්තේ කොල දහසකට වඩා ලියන්න පුළුවන් කමලබේ කරපු ක්‍රියාවන්. නමුත්ඒේ ක්‍රියාවන් එසේ වුණත් අවබෝධයකුමක් ද කියන එක තමාතුලින් දකිනම කදම අවබෝධය කියයන් අත්තහැරීම අත්හැරීම කිව්ේ අතිගනත්හැරීමත් අවබෝධය වූ දවවෙනවා නමුත් අතින් කරන අත්හරීම නෙමෙයි කෙලවර හිතිං ඇති කරගන්න වූ අවබෝධය ඒතමයි නිතර නිතර සඳහන් කරන්නේ අර හේතු පල දහමට යටත් කොට දැකීම මතකයින්නේ ද මේවා ඔබට සූත්‍ර ධර්ම කොටස් කටපාඩමය තියෙනවා ඉති මස්මින් සති ඉද හෝති මස්මින් අසති ඉදන්න හෝත ඉමස්ස උපාදා ඉදන් උපජති ඉමස නිෝධ ඉදන් නිරුද්ජති හේතුම් තත්ව කරගෙන මේ පලයක් හටගත්තා ඒ හේතුූම්ගෙන් හටගත්ත පලේ වෙනස් වෙනකොට නැ ඒ හේතුම් විශරිලායනකොට හටගත්ත පලයක් නැතිවෙලා යන හේතුන්ගෙන් පලයක් හටගත්තා හේතුූන්ගෙන් විසිරයාමෙන් ඒ හටගත්ඵලේ නැතිවෙලා යනවා මේ හේතු උපදිනකොට පලයක් එපුදුනා හේතුම් නැති වෙනකොට හටගත්ත පලයක් නැතිවෙලා යනවා මෙන්න මේ ඔස්සේ අපි අවබෝධයට එනකොට ැි මේ ජවිතයගෙන ස්කද පං්චකය මුල් කරගෙන අජ්‍යත්ත බහිද්ද. තමා කෙරෙන් හා බාහිර අරමුණු පරිහරණය කරන විට උපාධානය නොකරගත යුතුයි. ලෝබදෝස මූහ සකස්්‍යෙන ආකාරය අභිද්්‍යා දෝමනස දැඩි ආසා ව දොම්න්නස පටිගේ සකස්්‍යෙන ආකාරයෙන් මේ ඉස්කන්ධ පංචකය පරිහරණය නොකරගති යුතුයි නොකළ යුතුයි කියෙන තැනයි මේ පෙන්වා දෙන්නේ. ඒ අදහසත් තමයි සිතට සිහයට නගන්නේ දැමේ තමයි පින්වත්න සතරපපායෙන් ගැලවීමේ මග මේ ජීවිතයට වටිනාකමදදි වටිනාකම දෙන්නේ මිල මුදල් හා බාහිර ලෝකෙ කියන සම්පත් සමගන්න මේ යත් දෙන්න ඕන සම්මුතිය තුළ නමුත් පරමාත ධර්ම අවබෝධයක් එක්කයි එක දෙන්නඕන්. හකිවේ පරමාර්ථ ධර්මයට සියල්ල හටගත්ව වගේම නැතිව යනවා ඳද පංචකය අනි්චදු කනත තිලක්කට යටටත් දැන ඒනිසා මමමගේ කරගත උතුනේ ඉස්කන්ද පංචය අනිච්චදු කනත තිලක්කනයට යටත් නම් ස්කන්ධ පංචකය මුල්කරගෙන සකස්වන සැප කියල ගන්න හිතෙන් විඳීමක් හෝ දුක්කක් කොහොම ද ශ්තිර වෙන්නේ ඇස අනිච්චනන් රූපය අනිත්‍යනම් හිතින් කොහොමද ගොඩනගාගන්නන්නේ සැප්වේදනාවක් දුක් වෙදන මේක ස්තිරයි සැපයි මේක දුක්කයි කියලා එතන පවතින හේතු පල දම සැපපරිහරණය කරන්න හිතන් දැඩිව ගන්න එපා. දුක දකින්න සම්මතය තුළ පවතින දුකත් ලඩබෙනකොට බිහිෙත් කරනවා වගේ තවකාලි කහස්සුව පත්ති කැලෙන බිඳනකොට ගේදුර හදාගන්න වගේ වස්ත්‍රය ඉරණකොට මහගන්න වගේ ආදීවසයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි ගැටීමකට ව්‍යාපාදයකට යායුතු නෑ නමුත් ෘතු ප්‍රදජන හිත් කොමද අභාවිත හිත්වලක කොහොමද ප්‍රියාරමුණය තදම් මැලෙනවා අකමැති අර්මුණය ගැටිෙනවා. මේ වනේ මනුස්්‍යයෝ මේ අඩනොව වැලපෙනව සන්ඩු දබර වෙනවා ඕනොන්ට විපත් කරගන්නවා මේ හැසිරෙන විදිිය බැලුවම ඒ පමණයි සිද්ධවෙනි. එනිසා මේ ධර්මමාර්ග තුළ අප අවබෝධ කරගන්නවා මෙන මේ ඔස්සේ ඉන්ද්‍රියන් පරිාරණය කරන ට ස්කඳ පංචකයේ පරිාරණය කරන විට විඥානය. තන් ත ාවිත හිතක් හැටියට උපාධානේ මමය මාගේගෙන දෂ්ටියෙන් අරමුණු දැඩිව නොගෙන. ඇබ ප්‍රතිඵලය වෙන්න ඕන සම්මුතියට ලෝබ දෝස වගේ ඇහෙනවා. මේක තයි මගේ ඕනකම් මේකතයි මගේ ඔබ ආාව කියලා මගේ ආසා කැමැත්ත මේ වට මම කැමතිනේ එස ඒවයි වලකන තැන් ලෙඩ දුගත්වොත් ලෙඩ දුක් වලට පත්තෙන් නැතු නීරෝගීවන්න කැමති මේ ලෙඩ දුක් හැදිනොට ම කැමතිනෑ. ඒවිනි හෙ හන්සල කටයුතු කරවා. සෞඛක සම්පන ජීවිතයක් පාත ගන්නවෝ නිවරදි ආහාරගන්න ඔබ කියන ව්‍යයාම කන ොහොදයි හැබැයි පරමාත ධර්ම වස්සයෙන් අනිස්තෝච විරති චකකිංචි ලෝක පාදී ති වෙනස් නොවන දෙයක් හටගන්නේනේ හටගත්වොත් නැති වෙනවා ඒ බව දැනගෙන ඇසෙන් රූප කණින් සබ්දවසින් අරමුණු පරිහරණය කරන්න ලෝබදෝස මෝහ බැහැරවෙන ආකාරයට දැඩි ආසා වහා පටිගේ බැහැරවෙන ආකාරයට සිතසි යමු කරන දැම් මේ අදහස් නතරහල තියෙන. ඔබ නොදන්නව නෙමේ ති කොයිතරන් අපි මේ දන්නවා කියාගෙන හිත මුලේ සං්ඥාටික පුරෝගෙන හිටියට හිතපුරුදු නැතිවුණාම සියුම් ලෙස තන්නහමාන දිට්ටි වැඩිෙන බව පෙනිනවා. සමහට ධර්මයමාර්ගය නමින් ධර්ම කියන වචනය නමින් තන්නහමාන දිට්ටි වැඩෙනත් ඉට තියෙන. සමහට අත්තරීම ගැ අපි කියනවා. හැබැයි. කැමිති දෙයක් සිද්ධවෙෙන් නැතිව වෙනකොට කේන් තියෙනනවන කෝරත් හැරීම අත්තරනකිය සක්කයි දිීට අත්ත ැතනකට සහ පුරදුවන එක තුර තමා කැමිතිදයක් සිදධවෙෙන් නැත්තා තමාට වැඩි දෙයක් වෙනත් කෙනවට ලැබෙනවන. එතකොට අකමැත්ත තරහව අමනාපය ඒ සිද්ධ වෙනෝ කියන්නේ මම මාගේෙන දෘෂ්ටිය තමා තුළ තියෙන නිසයි ඒටි ඇතිවෙන් එනමුත් කියන්නේ පවසන්නේ අත්තරෙන් ට අතිංකරන අත්තරීමක් නේ වඩා ඇතිවෙන න අවබෝධය අපට පේන වතින් අත්හරල කියලා හැබැයි හිතින් ඒ අත්තරීම නොවෙන බවත් අ සිතුවිිලිවලින් වචනවලින් ක්‍රියාවන්ගෙන් පෙනන්න පුළුව. එතකොට ඔබ සමහර විටක කියනවා හිතේ එකක් තියාගෙන යමක් කියන්නේ කියන දේ නෙමේ හැබැයි හිතේ තියෙන්නේ හැබැෑවටම ක්‍රියාත්මක වෙන්නේ කියන අදහසක් එන්න පුළුව මෙනමනිසා පින්වත්නී පරමාත ධර්ම අවබෝධයෙන් යුක්තව අති අල්ලගෙන උනත් පරිහරණය එකන වචන පාච්ි කන කැමැත්ත අආාව කියල් හැබැයි හිත තුළ කෙලෙ සකස් නෝවන ආකාරට බවාංගුවල ආශ්‍රවධර්ම ගොඩ ගැහැන් නැතිවෙන විදිහයට තැම්පත් නොවෙන ආකාරයට සිත සිහිය පුරුදු කරන්න පුළුවන්කම ලැබෙනවා ඒක සරලතැනින් ආරම්භ කල්ල ගැඹුරරිින් දකින්න අප දැමේ ජීවි ලැබූ දුර්ලම අවස්ථා මනුස ජීවිතය ප්‍රෝජෙන්න්ට කරන්න ඕන නීරෝගිව සිටින් දිර්ගෑ සම්පතිය ල බ එහෙත් ඒ පාත්තනකොට පහසු ජීවිතයකට යන්න අනි චදු කනත තිලක් කන ධර්මට යටත් කොට හිත පුරුදු කරලා එතකොට තිබේ මේවා පස් පවු් දසකු සල්ලුලින් බැහැර වෙලා ලෞකි ජීවිතය පාත්වන හිතතුළ උපාධානයක් වෙන න එතකොට සම්මතය තුළත් කියන සැපත් ඔ බ ලබනවා. ඒවගේ ආධ්‍යාත්මක වසයෙන් කියන නිරාමිස ප්‍රීතිය පත්ටන් ඒ සුකයත් එක ලබන අපි පෙරදශනාක සඳහන් කලා පවිවේක සුකය නික්කම්ම සුකය උපසමසුකේ සම්බෝධි සුකය කියන. අවස්ථාවට යනවා. එතකොට ඒ විපුල ලෙස ලබන්න පුළුවන් කැමති ලෙස ඒ අධ්‍යාත්මික සුවය ලබන්න පුළුවන්. අද්්‍යත්ත මේම චිත්තං සංතිිට්්‍රති සංනිසීධති ඒ ෝධිහෝති සමාධී ඇති. ආධ්‍යාත්මය තමා කෙරෙහින්ම තමාගේ හිත. තද ඇලිින්සාහ ගැටීංවලින් බැහැරව සිතසිහය පවතිනවා කියල තමට දැනෙන ඔබ හුරුපුර්දු වචනයක් ගත්ත අටලෝදහමේ අකම්පිතව සිටිනැකිව. කැමැති අරමුණු ඉටි කරගන්නකොට දැඩිව ඇලෙන්නෙත්නෑ ලාබේදික්. උදදාමයට පත්වෙෙන්නේ සතුටුවන්න පුළුවන් සම්මතය තුළ දැ දරුවෙකි භාග සමත් වනාම. ඔබේ විවාහය නැවත දෙමපියෝ දරුවන් ලැබීම ගේ දොර හදා ගැනීම ආද්‍යවසෙන් සතුටු වෙන හැබැයි පරමාත ධර්මවසිං රග බිඳී ැතුවන ස්කඳ පංචකය හාමේ බෞතික ලෝකයක් තුළ මමයි මාගේෙන දැඩි දුෘෂ්ටිකටයන්නේ නෑ අර සම්මතයේ පවතින සුවයක් විතරයි හාශ්‍ය විතරයි. නමුත් උපාධානය වන අල්ලා ගැනීමක් ඒ සැපේ කියෙන වචන සතුට කියන වචනය තුළනේ ඔබ ලෞකිකත්තේ තුළ සතුටගින්න හැබැ ඒ සතුට ස්කන්ධ පංචකය පවතිනතා නීරෝගය පෞතිනතාක් පමණයි ඥායේ ැරවෙච ඇන දැ මේ ලෞකිකවස්ෙන් හදාගත්ත සැපැයි කියපුදේ ඒ සල් එතනින් අවසන්. අන ඒය තමයි මේ සිවුංව දකින්නේ අර අපි නිතර දැන් සඳහන් කළ මේ වචන ඔබාල තියනවා කිසිවෙක්කෝ කිසිවක් නිත්‍ය සුක ආත්ම වෙන්නේය කියලා අනිච්චත්නමයි කැමිති පරිදි එතර සදාකාලිකු සුකයකුත් නෑ කැමැති පරිදි පාත්තාගන්න පුුවන් කොමකුත්නෑ දැ අදහස් පෙළ ඔස්සේ තමයි පවතිවන ද මාහිතනව මේ දෙසුම් පෙළ ස්්‍රවණය කරන කට හා ඔබ බොහෝ දේශනා පින්න ස්වාමීන් වහන්සේලාගේ හා කල්්‍යානවන්තයන්ගේ කතා ඔබ සාකච්චකල ඔබත් එවැනි දනුම තියෙන ැනුම අවබෝධයට ගන්න උත්සාහ කන කල්්‍යයාානවන්තෙක් සත් පුරුෂයක් වෙන්න පුළුව ඒ අවබෝධයන්න ඕවන් සවුම් ලෙස තමා තමාගේාධ්‍යත් කරෙෙන්ම විමසා බලන්න ඕනේ තමාට වැටහෙනෝ දැනුම කොයිතරන් තිබනත් අවබෝධය නැතිවුණත් එත් තමන්ට දැනන්නට පටන් ගන්නවා. යමක් ලබනකොට සියවුම් ලෙස කුල්මත් වෙල එනවනම්. ඉතු වඩන මනවඩන ප්‍රධය කාමියුත් ඇලුම් කරන කියන තැන තේරුම් වතයුතුවෙනවා මාතුල සියුම් ස්වභහවයෙන් ඒ ආසාව ඇලීම කියන එක පවතිනවා මේ උඩටෙන්න්න පුළුවන් හරියට යට පත්වෙලා තින බලවත් රෝගයක රෝග මූලයක් වගේ ඒයට හේතු තියෙන හේතුව සංසාරගමනි පටන් පැමිණිලා චුතියෙන් අනතුරුව පටිසන්දි විඤ්ාය හා සමගින් පැමණ වු කෙස්තියෙන. ඒ අපි හඳුන්න්නේ අනුසේ කියලා ඒ බලවත් ලෙසි යට පත්තච්ච කෙලෙස් තියන අරහත්තයට පත්වනකම්ම මේව තියෙනවා එතකොට අප මේ දැනුම ඔස්සේ අවබෝධයට ගන්න කොට ඒ අවබෝධීන යුක්ත සියුම් ලෙස අපි හඳුවන්නේ චිතක්ෂණයක් පාස සිතසය යොමු කරන්න චිත්තක්ෂණයක් පාසාම සිතසය යොමු කරනවා හටරගෙන බිඳී නැතිව යනවා කියන. උපාද චි ංකෙන වචනින් පෙන්නුම් කළ උද වය කියන හටගැනීම හා වයවීම මේක ධර්මාණුකෝලව දකිනවා කෙන තැනකි. විදර්ශනාවෙන් යුතුව දකිනවා ඔබෝධ කරගන්නවා කෙන තැනක එක පාත්තනා. පින්නත්න මේ නිසා තමයි මෙනිවන් මගේ බහෝ දෙනා අ හුද කලා වෙන්නේ. භික්ෂූන් වහන්සේලාටත් ගතින් පවා හුද කලාවෙන්න සඳහන් කළ ඒකයි.සිරු දෙනම භක්කුබික්වුණ උපසකු පාසික සියරු දෙනාම. නිවන් මගේ අරමුණ කරනකොට ගතින් පවා හුද කලාබෙන. හැබැයි කෙලවර ගතින් ලංවල හිටියට මක්නය අවබෝධයෙන් අනොත්තුරුව ලඟ ඉන්න පුළල කෙසලින් බැඳන්නේ. හැබැයි මාර්ගය පුරුදු වෙනකම් ගතින් බැහැරවී සිටීම වඩා පහසු. දැන් ඔබබ සාමාන්‍ය ජීවිතෙත් කියනවනේ දැන් පේනඉන්න කොටතයි මට මේ වඩ වඩා දැනින් ඒ සමම එතනි ඉවත්තල න්න ලඟින් ඉන්න කොටතමයි සහර කෙනෙක්ක ඇලන නැත්ත ග ක මයිවැරදිි පේන ොට පිකට එක ගැපෙන්න්න තිවනකට ගටනටන් එනිසාමං ඇසුරු කරන්න තුී න තම කෙනෙක ගෙදරින් ගිහිල්ල න්න මොක දව දැක්කොත් ේම මට මාපාලනයක් නැතුව ලොකු විනාසයක් වෙන්න පුළුව පෙනෙනවන්නේ. ඉංසා මුලින් ගතින් බැහැරින්නේ එක හොඳයි අර ධර්මය පෙන්නුම් කළේ අර්‍ය ගතවවා රොක්ක මූල ගතව සුඥාගර්ගතව කැලයක්ගහක් මුලක් සුඥාරිකයෙක් මනට අවබෝධයට බාධාවක් නැ තිසූනය කෙකිව එකේ බාධාවක් නැති තැනක් හොඳයි. හැබ අවබෝධයට ආවට පස්සේ ගතින් දහදාහක්න ක්ෂයක් මැද හිටියත් මොනවිදිිය පෙනුමති බුණත් මොනවිදිී ආකාරලීලා ඇති කරගෙන ආවත් අ මාරදුවර බුදුරජාන් වහන්සේ වසඟ කරගන්න උත්සාහ කලා වගේ දුරජාන් වහසයවෙෙන නෑ අපත් අවබෝධයම් අනතුරුව මොනවිදි අරමුණු හිතට ආවත් වැඩෙන්න්නේ නෑ හඳුනගන්නවා. මේක හොඳ මේක නර්ග සම්මුතය තුළ මේ හොඳ මේක කනරඇ කියල හඳුනා ගත්තා දැ බුදුරජාන්ස පෙන්නුම් කලි මේක පව මේක පින්න. මේක කුසලය මේක කුසලය මේ අයාසත් පුරුසයි මේ අසත් පුරුසයි දේවදත්ත හමුදුරග ප්‍රියානුව අසත් පුරුස ගෙනනින් හඳුන ගර්ත ඇබැයි අනුසේ වසයමත් ගැල වෙලා තියෙන්නේ ආස්්‍රව අශ්‍රධරණ සකස්යෙන්නේදැ සම්මුතිය තුළ හඳුනා ගැනීම පෙන්නුම් කළ පුරසිය හඳුනගත ැරුත්ම ගලන් දෙනම සත්පුරුසේ ආදී වසය හැබැයි ඇලීමක් නෑ. දෙ ඉතාම් පැහැදිලේ සැරුත් මහරහතුන් වහන්සේ පිරිෑ අවස්ථාවේ වහන්සේ ආධහන කටුතු සිද්ධ කල්ලා අනඳද ස්වාමීන් වහන්සේ පාතාසිවරු අරගෙන විදිී බුදුරජාණ වන්සට සඳහන් කරනවා. අනද ස්වාමිණ සඳහන් කරනවා සැරුත් මහරහතුන් වහන්සේ පිින්නුවම් පෑව මට දිසාමතකන තත්ත්යට පත් වනා කිය. සහය පාත්තගන පහසු කෙන අදහස එතකට බහයගුතුන් වහන්සේ ප්‍රශ්න කරන සැරුත්තෙරුන් වහන්සේ ඔබේ කුමත් දරගෙනගේ ඔබේස්කන්ඳ පංච කරගෙන ගියාත් රූපස්කන්දයේ වේදනස්කන්දය සංඥාස්කන්දය සංකාරස්කන්ය ඒ සිවක් අරගෙන ගියාත් අරගෙන ගියනේ. හටගත්ත හැම දෙයක්ම නැතුව න සැරුත්තෙරුන්ටත් එහම තමයි ඒස්වභාවය ඒ සිද්ධ වුණේ දැ බලන්න අග්‍ර ශ්‍රාවක ප්‍රඥාවන්තිය න අතරින් අග්‍ර. ුදුරජාන්හන්සේ සමීපේට වැඩ හිටිය නමුත් ඒ ජීවත්තින්න කාලය තුළ දේශනා කළ උනාසිදිරියම් උස ඒ අදහස පෙන්නම් කළ ධර්ම සේනාද පති උන්වහන්සේ ප්‍රඥාවන්තයන් අතුරින් අගග්‍රයි උහන්සේ කල්‍යානවන්තය කැටියට මතුකොට දැක්වා නමු පිරිව පැවට පස්සෙත් ඒ අදහසමනයත් ආනන්ද ස්වාමීන් වහන්සේ එසේ සඳහන් කන කට කට ගන්නා සුළද ඒ හැම නැසෙන සුලි ේතුන් ප්‍රත්ථකරගන සකස්වන සියල්ලම හේතුන්ගේ විසිරයාමේ නැතිවෙනවා කියන අවබෝධය මේ හැමතනකිම දෙක්කා. ඉස් කඳ පංචකයෙන් දෙක්කා බාහිර වස්තුූ වලින් දැක්කා අපිහිතන සඳහන් කරන්නේ සංකතවලින් හා සංස්කාරවලින් අවබෝධ කර ගැනීම හැටියට දැක්ක. ඒ දැක්ම තුළ අපි රැවටිනෑ අභාවිත හිතතිබ වුණොත්ේ දක් නැතිවුණනත් හිතන කියන දේවල්ල අපි රැවටිල අපේම හිතට විඥානයට රැවටිල් එතකොට අභාවිත හිත අපිෝ රවට්ටනෝ. විඤ්ඥානයේ විසින් විං්ාය රවට්ටා ගැනීමක් කරන්න ඔබත් කියන්නේ මගේ හිත වින්ම් මාම රවට්ටාග එමනත්ම් ම විසින් මම ම රවට්ටාගෙන ඉන්නවා දැනුමත් තියෙනවා මේක හරි වැරදි කියලා නමුත්ඒකට උත්තර හදාගෙන හිතින් තමන් රවට්ටාගෙන මේක කළොත් මෙහොවේ මේ කරන්න ඕනේ ආදවසෙන් රවට්ටාගෙනඉන්න මේනිසා තමයි මේ අවබෝධය ඔස්සේ අපි මාර්ගය සකසාගතයුත්තුවෙන් හොදැයි බුදුරජාණන් වහන්සේ එතකොට මහ සු්‍යුතු සූත්‍රයේ ආනන්දු වාමන් සඳහන් කළේ පනැති හෝ පන්නතිමේ සයල්ලම සංකත සංකාර අපි ගන්න ොමිතෙන්ෙ රූප කිය රූපය රූප කලාපා අධවසෙන් ගන්න පුළුවන් මේ හැම රූපයක්ම එතකොට අපි සත්ත පුද්ගල සංඥාව සකස් වෙනවානම්. මම මගේ කරගත්තවොත් අනෝබෝධයෙන් අභිද්‍යාදෝම නස දැඩි ආසාව හා දුම්නස වෙනස්වනැතන පටිගේ මේවා සකස්වෙන ආකාරයට අපි අරමුණු ගත්තොත් කුමද සිද්ධ වෙන කොටේ රූපය විපරිනාමීතියනවා සත්‍යයෝ පුද්ගලෝ පන ඇති පන්න ඇති හැම දෙයක්ම හට අරගෙන බිඳී නැතිව යනවා. එතන මම මගේ කරගෙන හිතින් දැඩිව ගත්තොත් එක වෙනස් වෙනකොට සවභවම සෝක පරිදිෝ දුක්දදුන්න සුපහන් සකස් වෙනවා. එහෙම නොවන ක්ෝ සත්‍යේ පුද්ගලයෙක්කෝ යමක්කහෝ යම කිසිදු සංකතයක් පවතින්නේ නෑ. දැ මේ අදහස අපි අපේ හිතට විඤ්ඥාණයට පුරුදු කරගත යුතුනවේද පුරුදු කළ යුතුන වේද. බාහිර වස්තූ සමඟ ගැටලුවක් වෙනකොටත් සම්මතය තුළ ක්‍රියා කරන්න දැ ඔබට ගේත්දුර කදාගන්න වශ්‍යයි. ධර්මානවල් රැකියාවක් ඔබ කියන ව්‍යාපාරයක් බුදුරජාන් වන්සේ කාලෙත් සත්්‍යපාලනය මසට නෙමෙයි පස් ගොරස වෙන සතුන් ඇතිකිරීම සත්්‍රපාලනය කුගුරු වැඩවලට යොදා ගැනීම වෙළදාම නොකට යුතු වෙළඳම් වලින් බැහරවෙලා ඒ කල යුතු වෙළදාාම රාජ්‍ය සේවේ කෘසිකර්මාන්තය සයපත්තූ දේවල් ඒේ ෘතිය වගේම ව්‍යාපාර. අනේ පිනිසිතානන් විසාකාම හෝ පාසිකමන් ඒයගේ පරපුර වෙළඳ ව්‍යාපාර සිටුවරු. ඒ දේවල් ධර්මානු කෝලෝ ඒක් සිද්ධ කළ ඔබත් ඒ දේ ගෘහස්ථ ජීවිතය තුළ ඒදේ සිද්ධ කරන්න පුළුවන් එක එපා එපා කියන්නේ නෑ එහෙත් අ පරමාත ධර්ම අවබෝධය ඔස්සේ කටයුතු කරන්න මේ ආරාධනා කරන්නේ ඒ පරමාත ධර්ම අවබෝධය නැතිවනාම තමයි ලෞකික වසේනුත් තමා කෙරෙනුත් බාහිර කරනුත් ගැටලුවලට පත්වෙන්නේ අපේ තමා කෙරෙන් හා බහිරකෙන මචන පා්ච කරන්නේ අජ්‍යත්ත බහිද්ධ සුකුම ඕලාරක හීන ප්‍රනේත දූර සන්තික අතීත පච්චපපන්න අනාගත. මේ සියලු ආකාරයම ධර්මය විමසල ගලපල බලන්න ඕනේ මේ ලෞකික වශයනුත් ඔබ කියන අභිවෘර්ධිය තුළත් ලෝකෝතර වසිය ආධ්‍යාත්ම ඇතිවන අත්තරීම නං වූ ඒ අභිවෘර්ධිය තුළත් මේ දේ සිද්ධවෙෙන් නඕනේ. එතකොට ඔබ සඳහන් කරන ආකාරයකින්ම ලෞහික වශයෙන් ඔබ දියුණුවක් ඇති කරගන්න පුළුවන් ඒ දියුණු ඇති කරගන්න කොට ඇතිවන ගැටලුවට උත්තර හොයන්න පුළුව. ඒ උත්තර හොයනකොට තන්හා මාන දිට්ටියගෙන් බැහැරව උත්තරේ හොයන්නවා.ඒ සම්මතය තුළත් පවතිනෝන පිරිසූදි හිතක් තියනවයි කියන දෙමවපියෝ තන්නමාන දිිට්ටීන්ගෙන් බැහැරව හොයන්නවා. ගුරුවරු මිං්ඨකාරවරු යහපත් වූ සත්පුරු මනුස්සු චන්දා දෝස බයාමෝහා සතර කර්මක් ලේසි කලවූ මේවයිෙන් අගතයට යන්නේ නැතුව සතර අගති සතර අගති සතර කර්මක් ලේසිකිව පානාාතිපාතා අධිනාදානාමිස නකාමිසු මච්චාචාරා මුසාවාද වසේ එතට සතර අගතයන්ගෙන් චන්දා දෝසා බයාමූහා කර මේ සතර අගතීන්ගෙන් බැහැරව කටයුතු කළ යුතු වෙන නිතාම් පැදිලේකට ද මෙතන අපි අගතයගෙන වචනය ගත්තුත් පරමාත ධර්මය අමත කල සම්මුතිය තුළ පමණක් පිහිටලා අනිච්ච දුක්නත්ත ති ලක්කන ධර්මය අමත කරලා හටගත්ත සියල්ලම නැතිවෙනවා කියන. ඒ අවබෝධය ගන්නේ නැතුව කැමතිනන් කැමති අකමැතිනමැති කැමතිනම් තදම ගත්ත කුමක් වනත්කමක් නෑ අනුග දෙක් වනත් කම නෑ ොරකම් උනත්කමක් නෑ ෙකුට පිඩාහක් වුණත් කමක්නෑ තමන්ගේ කටයුතු මන් කරගන්නවා නැතන ගත්තත් චන්දෙන් අගතිය. ඉළඟට මම කැමැති නැති තැනටම ප්‍රතිචාර දක්වන්නේ මේ තරහා වෛරෙන් තමයි ඔබ හිතරරි දෙන්නපා සමහර කෙන කිය ඕනේ ැවුවත්නං ගනවා කිය බොහිටස බොහෝ පිරිස සමහරතනකමින්නවා. තින් තමන්ට විපතක් වෙනවනම් ආරක්ෂාවන්න ඕන නීතය පිහිට කරිපතන්න ඕනේ එහෙත් දම සඳහන් කන කෙලෙස් හිතේ සකස්වන විදිහට චිත්තක්ෂනල මැදකොටස කියන සම්පටිච්චන සතිීන බොත්ත පන කියෙන තැන් පිළිගන්න දැඩි ඇලීමෙන් හා ගැටීමෙන් තීරණය කරන්න ත මේ බොත්ත පන ව්‍යවස්ථා ගත කරන්න හිතේ තැම්පත් කරගන්නෙත් ඒකිහිමොමයි කියලා. ඇලුන්න ඇලුන ගැටුන්නම් ගැටුන. ඒවතමයි ජවන්සිත් වේගේම ප්‍රියාත්මක වෙලා හා බාන්ගුවලට නැවතත් යන්නේ මෙය කෙලෙස් ගොඩ ගැහෙනවා නමුත් ඔබම සඳහන් කරනවන්නේේද මේ ලෝකට කිසිවක් කරගෙන වෙදන්නේ අරගෙන යන්න න බව දැනගෙන සත්පුරුසලස ජීවත්යෙන්න්න. එක රාත්‍රියකින් හිරු සඳුුවල්ලන්න බැරුණාට තමන්ගේ කටුතු කරගෙන සත්පුරුස මනුස්සෙක් ලෙස ජීවත්තන යෙනවන ඒ හොඳයිනේද ඔය ඔබ කියන්නේ බොහෝ දේවල් හ තවත්තනක කියනවා. අපි කවුරු කවුරුත් අරගෙනපු දෙයක්ත් තියෙනවා අතටහෙන දේවල් නෙමයි ඒවා මේ කුසලා කුසල කර්ම තමා තමා කරගත දේවල් යාදිසේ වපතේ බී ජන්ත තාදිසේ හරතය පල යමක් වගා කලොත් ඒයනෝ තමයි පලය ලැබේෙන දුවපරල්ල උඳදුම්මිස වී බන්න බෑ මනේරි වපරල මෙනේරිමිස උඳදු ලබන්න බෑ අන්න ඒ වගේ ඒ අනුවත් හිතලා දැන් අපි කරපුකිීපු දේවල්ල පලේ තමයි මේ ලබන්නේ මනුස්ස වුනත් මනුසජීවිතලත් විධත්වය තියෙනවනි එක සැපදු ඔබහදාගත්ත සම්මතය සපදු කියන. එක පෙනුම් එක උගත් නූගත් එක දනවත් හොදුපත් ආදී වසය එහෙත් ීත කර්මයට පාල ම කියපු කරපු දේවල් මතමයි මට කියලා අලසව ඉන්න කියන න මේ මේ කියන්න නමුත් ඉතනින් හිත කෙස්වල්ට අහුවෙන් යන්නේ නැතිවෙන්න හිතට ගන්න පුලන් පලවෙනිි පිවර කරන ලදකු සලාකු සල කර්ම අනුව අපි ලබපු දේ මනුස්සේ කැට උපදින්න පින බලවත් වනාා නමුත් ඒ පින ඉහලම නොවුනොත් උපතින්ම සත්පුරු ස දෙමව්පියො මුණු ගැහැන්න පුළුවන් නීරෝගී නොවෙන්න පුළුවන් ප්‍රඥාව ගැටලුවත් වවෙන්න පුළන් උගත්කමේ ආදවශයෙන් වෙන්න. ඒ කුසල් මගතිබුණොත් මනුසෙක්ුුණත් මනුසයන් අතර උසස් මනුසේ දෙවේකුනත් දෙවියන්ගත රුසස් දෙවී. හා සත්පුරුසු දෙමවපිය පතිරු උපදේසේ උපදි සම්පත්තිය නීරෝගයේ සම්පත්තිය හා දැනුම අවබෝධය ලබාගැනීම දහම මේ ප්‍රඥාව ඇති කරගැනීම මේවා තිබෙනවා. එතකොට අඩු පාඩුනං ගැටෙන්නෙන් නැතිව දැකලා නමුත්මට දැ නවකර්ම වසයෙන් කුසලේටියයුමේෙන පුළන් නවකර්ම අකුසල කරගන්න නැතුව. ල් ර්ගය තුළලකස්න්න පුළුවන් ඊළඟ අවස්ථාව. එනිසා යමක් ලැබුණේ නැත්තං උපතින්ම හෝ ඉං අනතුරුව තමා හිත පලිෙන අවස්ථ හදාගන්නව කර ලද කුසලාකුසල කර්ම ශක්තියත් මේක මූලික වස්සේතියෙන්වා හැබැයි දැන් මනුසේ කැටිටමම පවත්තල. ඒ අනුව දැම්මට පුළුවනි පිරිසුදු හිතකින් ප්‍රභාසර හිතකේ. බවාංග තුළ පටිසඳි විඤ්ඥානය හාසමගින් පැමුණු කෙලෙස් යටපත්වෙලා තිබෙනවා අනුසේ නමුත් ඒව යටපත්වෙලා තිබෙන්නේ තිබුණා දෙන් උඩට එන අවස්ථාවක් නොදී අභාවිත හිතත්ති බොුණොත් කෙලෙස්සල හු ඒේත් උද් කරගින් උඩටේෙනවා. ඔය කියනෙම දන්නමනැතුව මට මොුණවාවුනාද කියලා. මට හිතාගන්න බෑ මංහෙම හැසුරුණේ කතා කළේ ඇයි කියලා අනුසයත් තුඩට ඇවිදිල්ල ඇතකොට. කාමරාගානුසය මානානුසය පටිගානුසය දිිට්ානුසේ විචිචිච්ානුසේ අවි්‍යානුසය භවරාගානුසය වසේ ඒවාත් දැනගෙනන්නක හොඳද සතාසාර්පය දැනගෙනින් එක හොඳයි වස විස දැනගෙනන්න එක හොඳයි පත්වලින් බේරන්න නොදනින්න්නෝ කියන විපත්තිය වනාට පස්සේ එතකොට දැනගන්න වෙලා පරිුට්ටාන දන්නතු හිටියයොත් උඩට කිහිල විතික්ම කිව ක්‍රියාත්මක වෙන අන්නේ තත්ත්ට පත්න වෙන්න හොඳ එතකොට නමකර්ම වසිෙන් මුලින් පින් සිද්ධරනු හොඳ දේවල් සිද්ධ කරන අවබෝධයට කුසලයටවා එතකොට පව්වලින් බැහර වෙනවා නරකදවලින් බැහැරවෙනවා කුසල්මාර්ගයට යොමු වෙනවා පව නරකදේ අකුසලයම් බැහැරවෙන පන්න යහපත්දේ කුසලේටයුම් වෙන එතනදවුණු කරගන්න කොට ආධ්‍යාත්මක වසයෙන් පසු තැවෙන්නේ නැගී හිටිනවා. මම ධර්මානු කූලයි. අපිේතම ප්‍රාගාත සොරකං ආදීවසියෙන් වැරදයෙන් ඉවත් වෙලා. නිතර තරහිම වෛරෙන් ඊර්ශාවෙන් ඉන්න කෙනෙක් නෙමි. හැකි ආකාරයෙන් න්නට උදවපකාරන්න කෙනෙක්. ඔබ කෙන විදිට හදවතින්ම අවංක කෙනෙක් පුළුවන් තර හිතවන්ත කරුණාවන්ත කෙනෙක් තරහෙන් වරෙන් අමනාපින් ඉන්න කෙනෙක් නෙම අනුන්ට ඊර්රිෂා කරන කෙනෙක් නෙම සැපත ර්ෂා කරන කෙනෙක් තමන්ට මනුක්‍රමින්වැටහෙනවා එතකොට අධ්‍යත්ත ආධ්‍යාත්මක වසයෙන් නව කර්ම කුසල කර්මොට අයි පින කොට සටහිතු වෙන කුසල කර්ම අවබෝධයටත් යනවා දැ මෙතෙනි ඉහලට යනකොට ඒ පින කුසලයෙන අවබෝධයටරගෙන අවබෝධය තුළ සමාධිය ඔස්සේ හිත කුසලේ තුළ එකඟ වෙනකොට කුසලා රම්මනවල එකඟ වෙනකොට යථභූතන් පජානති තු තතුආකාරෙන් දැකගන්නවා කෙනතැනට එතමයි මේ ඉස්කන්ධ පංචකය කියන්නේ හටර්ගෙන බිදී නැතිවයන ස්වභාවේ මේ පුංජයි අප නම්කරගෙන් තියෙන සත්්‍යය පුද්ගලේ මම ඔබ ආදී වසෙන්. හටර්ගෙන බිලී නැතිවයන ස්වභාවේ. ඇසන් රූප කණනින් බ්ද වසෙන් අබුණු පාත්තනකොට සම්මුතියතුළ මේවා සැප දුක් කියල පැත්තුවට ස්තිර සදාකාලිකෝ පාත්තගන්න පුළුවන්කමක් නෑ. අ අතහභූත ඥාණදර්ශනයට එනකොට නිබ්බිදා විරාගයට නවා බිධ විරාගගේ කියල කියන්නේ. සස්සර පිළිබඳව කලකිරීම කලකිරන්නේ කිවර අකමැති අරමුණෙන් එපාවීම කියෙන අදහස්නමි සංවේගට මුලක් ඇති කරගන්න. එතකොට නොවෙල ඉන්නවා. අතින් අල්න්ං ඉන්න පුළලොන් අවශර ලංවවෙලඉන්න පුළුව. දනදාහනය ධර්මාණුකෝල උපයාගෙන පරිහරණය කරන පුළුව හැබැයි දැඩියලීමක්නෑ. අභි්‍යාදෝමනස්සනේ තන් හාමාන දිට්ටි බැහැවෙන තැකයි සිතසය සකස්සෙන්නේ. මේ අදහසයි මෙතන පෙන්නකො නිබ්බිදා විරාගේයයට. රගං විමුච්චිති විමුත්ස්මේ ඥානං හෝති අරත්තේද පෙන්නුම් කරන මේ අවබෝධයක්ත්ය එක්ක මිදනවා මිදනකොට ඇලෙන්නේ නෑ උපාදාානය වෙන්න ලෝබාදී කෙලසුන් සකස්වන ස්වභාවය හිතිං ඉවත්වෙන පටන් ගන්නවා. එහයි මේ පෙන්නුම් කරන. මෙන්න මේලෙසිං පවත්තා ගැනීමක් ජීවිතයේ ඇතිවෙන්නට පටන් ගන්නවා. තමන්ටම දැනන පටන්ගන්න අර ඔබ මුලින් කියපු දේවල්ම තමයි. එල්ම මේ ෝකටනකොට කිසිවක් රර්ගෙන විදය අර්ගෙනයන්නේ. ි කරපු කිීපුද දෙවල්ලට මූුණ පාන්න සිද්ධ වෙනවා සමහරවිට ඔබ ධර්මානුකුල වචනය නොවනට ඔබැගේ කර්මකතාවත් තියෙනවා මේක තමයි මගේ ලැබීම හැබැයි අඩන්න වැලපෙන අමනාපෙන් කිවුතු කතාවක් නෙමේ මං මේ කිවසගන්නවා මේක මගේ ලැබීම කියල එතන පටිගත් දේශයක් සකස් නොවෙයි කර්මයහා කර්මය පිළිබඳ අවබෝධයෙන් නමුත් දැන් මනුස්්‍යයෙක් වුණු තැන අපි විස්තර කර ගත්ත නවකර්ම තුළ හොඳ දේ කුසලේ කියෙන තැනට ගන්න පුළුව අකුසල නරක දේවල් පාප අයිං කරන්න පුළුවන් ඒ අයිංකළ ලෞකිර ජීවිතයේ හපත ගන්න එතකොටඒ අවබෝධය ඇත් එක්ක අපි මනින්නේ අන්න නෑ මේ සැප කියන දේවල් අනුන් සතුටු කරන්න අන්න ඇත්තක තරගේකට යන්න තමන්ට දරාගන බැරි දේවල්ලට නැතන් හිතේ තන්හාමාන දිට්ටිවලට අන්නන්නේ නෑ ඔබ සැප කියල දකින්න තමන්ට අත්්‍යවශ්‍යදේ අවශ්‍යදේ තමන්ට අවශ්‍යගේ දොර තියෙන්නම් පහසුවෙන් ඒ අවශ්‍යද අනුවස පපදදි තට්ටු පිට මලි ගවලටත් අන්නය සතුරු කරන්න නයිතුරුස් වෙලා කටයුතු කිරීම් වලින් ඒ දේට යන්නේ නෑ. ඔබ හැබෑවටම මනස පාත්තගන්න සැපට උදව් වෙනකාරයට ගේ දොර හැකිනං යානවාහන ආහාර පන ඇඳම් බෙල්ඳුම් පරිහරණය කරනු. මක දේ සැප නැතිවෙන තැනකට පස් පවසිද්ධ වෙන තැනකට සහපුරුදු කරන්නේ. දැන් අතන්හාමානාවත් එහෙම ඒවයි ඉටුකරගන්න ප්‍රාණගාත සොරකංආදී තැන්වලට යන්නේයට තිය. එතට වංචා කිරීෙන් ආදී වශයෙන් වෙන්නේ යනවා දැම් බොහෝ දෙනා අපි කවුරක් ඉලක කරන්න නැතුව කිය හිතමු බොහෝ ධනය ලබල තියෙන බොහෝ දෙවල් සැපකන එකුතු කර ගෙන තියෙනවා නමුත් ඒේ දවල් ඇතුළ බැලුවොත්මනොත්තියනෙන සහර වංචාකිරී සමහරවිෂ්ට අන්නයට විපත් කිරෙන්. අන්නගේ ජීවිතවල්ට හානිකරන්න දේවල් අල්විකිරෙන් ආය එකක ව්‍යාපාහර වෙන්න පුල්ගන්. පස්පල් දසකුසල් සකස් වෙන ව්‍යාර මිලිමුදල් ලබාගෙන වෙන්න පුළුව ුට දියුතුදේ දෙන්නැති වෙන්න පුළ. අනුන් ේවල් උදුරාගැනින් වෙන්න පුළුව. අනුන්ගේ දේවල් වංචාකිරීින් වෙන්න පුළුව. අනන්ට යමක් උදවක් උපකාරයක් වෙන්නතු. දැඩි ආසාවෙෙන් තමාම තමා කියල එකතු කරගැනින් වෙන්න පුළුවන්. රටක් ලෝකයා සියලු දෙනාගමක තුතිවිමින් තමයි අප සියල්ල කරන්න තනිවෙන් බැහැනි ඔබ මිල මුදලක් ගෙවනෝ කිවට ඔබම නෙවිනි ඔබටව ශහර රොක්කම ස් නිස්පාදනය කරගත්ේ. ඇඳු පැල්දදු මිලට ඔබ නිව මුලින්දල ඇඳුම නිස්පාදන කරගත්. වාහනයක් මිලට ගත්තට වාහනේ මුලින්දල්ම නිස්පාධනය කරගෙන ඔබ නෙමෙයින. බෙත් ගන්නකොට යම් ැක මි මුදල් ගෙවත් ඔබ නිවේ බෙහෙත් නිස්පානය කර වෛදෝරීන්න නනේ මිළ මුදල් තිබනත් බෙහෙත් නැතිවුණනත් වෛදවර නැවුණ ඒවට අවශ්‍ය උපකාරණ නැතිවුන පෝෂදැයි ආහාර නැතිවුණ මෙහැමාතිම්. එතකොට පාර පිරිසුදු කරන තැනකි ඉන්න වනත් සත්පුරස මනුස්සේ. යත් අපට සත්පුරසය යහපත්තුකෙන් හැම කෙනෝගේම අවශ්‍ය දේ? පේ ජීවිතොට ලංවවෙන්න ඕොන. එතකොට තමා තමන්ටත් යහපතක් වගේම ධර්මානකූල හිතලා පරමාත ධර්ම වසයෙන් අන්නයටත් පිහිටක් වෙන් ඕෝන කියෙන තැකට එනකොට සුවයක් තියෙනවා. මනසේ සුවයක් තියනවා. මේ දේශනා පි දේශනගේ සඳහන් කලා පයිවේක සුකය නෙක්කම්ම සුකේ උපසමසුකේ සම්බෝධිසුකය සම්බෝධි සුකය එනකට මේ පරමාත ධර්ම අවබෝධය ස්ටාංග මාර්ගයේ තුළ රැඳී සිටිමින් සීල සමාධි ප්‍රඥා ගුණමඩාගෙන චතුරාසතය ධර්ම අවබෝධය කියන තැනකට සිත සහ පිහිටුවන්න පුළුවන්කම ලබේ දැ මේ අදහස අපි සාකච්ඡා කරල්ලාමී ළඟට අපි භහග තුනාාසක දේශනාව තවදුරටත් බලමු දැමනිම සුවේ සැනසිල්ල ලබන්න නම් මේ පෙන්වා දෙෙන කරුණු එකකොටසක් එපා කියනවා සැපය සුවයේ නැතිවෙන ූප කෙනැතන ත්තු සත්වය පුදගල හ අ ඤ්‍යාන සං්ඥාක සවි්ඥානක වස්තුූ අපිගත්තය සංකත සංකාර කියලා එඒවා මම මගේ කරගන්නවා. උපාධානය කරගන්නේ. ආශ්‍රව කෙලෙස් සදාගන්න පස්පල් ගසකු සල් කරනවා. ඉට පස්සේ මෙලවත් දුකින් හා මරණින්මතු ජීවිතය සතපායට වැටිලා අප්‍රමාණ කාලයක් දුක්විදන තැනකට මුණපාන්නට සිද්ධ වෙන. මෙන්න මේ නිසා නොකල යුතු දේවල් ඉස්සෙල්ලම වචනයෙන් කියලා. ප්‍රාණගාත ආදී පට නැත්තං කය කයින් සිද්ධ වෙන අකුසල්. ප්‍රානගාත රොක කා මිත්‍යචර වචනයෙන් ොරුකීම් කියේලාම්කින් පර්සව වචන හිස් වචන. සිතින් අභිජා ව්‍යාපාද මිච්චාදීටය. අභි්ජක දැඩි ආසා ව්‍යාපාක තරහ මිච්චාදිිට්ටක වේ දසවස්තුක ම දුෘෂ්ටිය නත්තිදින්න නැතිීටං අදීවසින් දුන්දේවි පාකනය යහපත් වූ සිරිතුරිතුරි පාකනේ ගරු කිරීින් කියල යමක් ඇත්තෙන ආදීවසයෙන්. එකොට මෙන්න මේ සිතකය වචනය කියන තුන්දරින් සිදුවන දෙයි බැහැරවෙන. හා විශේෂය මෙහි සඳහන් කරනවා රාජකතා, චෝරකතා, මහාමාත්‍යකතා යානකතා වත්තුකතා හා ග්‍රාහමකතා ආහාරකතා පානකතා ඉත්තිකතා පුරසකතා ආදී වසේ දැ නොකළ යුතු දෙතිස් කතාවක් ධර්මය පෙන්නවා කල නිවන් මගේද එතකොට මේවා සම්මතය තුළ කතා කරන බැරිද කතා කරන්න පුුවන් කොහොමද. ලෝබ දෝසමොහෝ සකස් නොවෙන තැනකට දැම් බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනය ගෙන කතා කල තියෙනවා චක්කවති සහනාද සූත්‍රේ තුළ පෙන්නුම් කළ තියෙන දස්රාජ ධර්මයක් පෙන්නුම් කල තියෙන භාගගතුන් වහන්සේ රාජ්‍ය පාලනය කරන්න කුමද්ද කියනක පෙන්නුම් කළ තියෙන මහ පරිනිර්වාන සූත්‍රය තු ලිච්චවීගේ සතති අප සප්තා අප්‍රහාණය ධර්මය පෙන්නුම් කල තියෙනවා. කොසල්රයිතුමාන් නිර බුදුරජාන් වහන්ේ ඇසුරු කළ දුරජාන් සැරුත්නොර වැඩ ටිනවන දවසට දෙතුන් වතාවක් අනිවාරයෙන්ම භාග්‍යතුන් වහන්සේ හමෝට පැමිල තියෙන දහම් සාකච්ඡාව සිද්ධ කල්ල තියෙන එතකොට කතා කරන එපාකිවෙෙහුමක්ද ලෝබය දේශේ මෝහය සකස්වන ආකාරය කතා කරන්න එපා කියන එකයි ඒවා නිවරදි කරගෙන අපිට හොුරුපුදුුවචන පෙළක්ගම මෙත්තා කරුණා මුදිතා උපෙක්කාගෙන සතර බ්‍රක්්මවිර ධන ප්‍රියවචන අර්ථචරයා සමානාත්මතා කියන දාන නෙක්කම්ම ඒවගේම දානය සීලේ නෙක්කම්ම ප්‍රඥාව වීරේ සාන්ති සත්‍යය අධිෂ්ඨාන මෛත්‍ය උපෙක්කා කියෙන් දසර දස පාර්මිතා සකස්සෙන ආකාරයට. දස රාජධර්මකිවේ දානංචාගම් පරිච්චාගම් අජ්්‍යවම් මජ්‍යවන් තපන් අක්කෝදෝ අවිහිංසාච කන්තීච අවිරෝධතා එහමන ඒආදී වශයෙන් දසරාජ්ධර්ම සකස්සයන ආදී වසය එවගේ දස පුුණයක් ක්‍රියාපි මතුකොට දැක්කොත් දානන්සී ලංච භාවන පත්තිපත්තානමෝදනා වේ්‍යාවච්ච පචායන්තු දේශනාසති දිට්ටි ජුමව සරල කරුණ ඔබ නිතර හල තිබෙන දැ මේ ඔස්ස කතා කරනෝ හිතනෝ කියනවා හැබැ මේ සියල්ල තුළම ඉස්කන්ද පංචකය මුල් කරගෙන උපේදධනා සංඥා සංකාර ඤ්ඥානක ස්කඳපංච අපි ගත්තොත් මේ පුංජය ජීවිතය කියලා මම ඔබ මේක මුල්කරගෙන උපාධානයේ නොන තැනක තන්නහා මානදිට්ටි නංවූ ප්‍රපංච ඔස්සේ අභිද්්‍යා දෝමනස්ස සකස් නොවනාකාරය. හෝ සකස්සේන ආවත්්‍යව වැඩෙන්න්න නොදනාකාරය වැඩීගෙන ආවත්්‍යේවා ඒ මොහොතේ ඒ මොතේ පරමාත ධර්ම අවබෝධයෙන් හිතින් ඉවත් කරනවා කියෙන අදහසකින් පාත්තාගෙන ම වශ්‍යය. ත්තංඟ චිත්තක්ෂණ කතාවේ පිළිියරගෙන තීරණය කළ තැම්පත් කර ගත්ත සම්පචිචන සතියන වොත්තපනාවත් පිදුරුගොට ගින්දර තිබ්බ වගේ. වේලිච දරගොඩකට ගින්දර ලංගනාවගේ ජවන්සිත් හතම වේගෙන් ගිහිල්ලා තදා රම්මණින් අනතුරෝ බාංගොල ගොඩ ගැහන ලකදොස හෝ මේවා ගලවනය කළ ේසිහැ. ගලවන්න පුළුවන් නැවතත් බලවත් ලෙස සීල සමාධ ප්‍රඥා ගුණ ඔස්සේ පමාත ධර්ම අව්බෝධයට ඒම තුළ. නමුත් සමහට විපාක දෙන්නවේ කුාල හමුදුරට හුණ පාන ද ුණනාගේ මුගලන් මහරහතුඋන් වහන්සේට මුහුණ පාන සිද්ධ ුණාාවගේ ආදී වශයෙන් සමහරතැම් ප්‍රබලයි පින්වත් මේ කර්මයත් එක් විසේසි අකුසල කර්මය කුසල කර්මතුළ අපි සැනසිල ඉන්නවන අකුසල කර්මණය ප්‍රබල ලෙස අස්තෘත පෘථක් ජන හිත්වලට දැනන්න පටන්ග මෙන්න මේ අවබෝධයක් සමග කළ යුතුවෙන යනුව අර දේවල් කතා කරන්නේ එපාකිවේ බොහෝ පිරිසක් මේ දේවල් කතා කරන්නේ මාතුළ ගඩනගා ගන්න තන්න හමාන දිිට්ටි වචලින් ගත්වොල් ලෝබ දෝස මෝහ මාන දිට්ටි ඊරිසියා මතමාන මේ දේවල් එක්ක ඒවා සකස්ෙන්නේ අන්න ඒනිසා තමයි අර මතුපිට අවස්ථාවේදී සඳහන් කළේ ඒදේ සිද්ධ කරන්න එපා කියල පෙන්නුම් කළේ ඒ අදහසත් එක්ක දැ ඔබට පැහැදිලි එයින් බැහැර වෙලා එතකොට කතා කළ පමණිණු සෙබනැල්ල වගේ ස්පර්ස වෙනවා යහපතා අනේ දේවල් කතා කර කළ යුතු දසකතා තමයි අපපිච්ච කතා පවිවේක කතා අසන්සගග කතා විරයාාරම්භ කතා සීලකතා සමාධිකතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා මේ කතා කළ යුතු දේවල්. දැ ඒ තුළ සිතසිහිය යොමු කරන කොටම යහපතක් වෙන අපපිච්ච කතා අල්පේච්චයි ලදදීෙන් සතුට වෙනවා තන්න මාන්‍ය දිට්ටීන්ගෙන් තොරව ඉස්කන්ද පංචකේනන් වූ ජීවිතය පරිහරණය කරනවා ඒගේ පරමාත ධර්මය ඇසුරු කරගෙනම විනේශික්‍ෂණය කෙන තැනකට එනවා. ආරෂ්ටාග මාර්ගයට යොමු එෙනවා මෙන මේ සියල්ල සකස්්‍ය නැතැනක් තියෙනවා. ඒක අපපිච්ච කතා. අල්පේච්ච කියල කිවේ. එතකොට පයිවේක කතා. එතකොට උපදීන් හිත තුළකායිවිවේක චිත්්‍ර විවේක උපදිවිවේක කියන. මේ දේවල් වලින් බැහැ විවේකේ නො පයිවේකය ඒනවා. තන්නා මාන දිිට්ට යන තැන ඒ විේ කියන. ක චිත්තවක පදදිවිවේක කිය උපදිවේකය මුළමනින් ඇතිවෙන රහත්වෙන්න්න ඕනේ නමුත් යම් තාත් දුරකට අනුක්‍රමයින් අපිට අ උපසම සුකයෙන් පෙන්නුම් කලා වගේ ඒ මොහොතේ ඒ ොහත තද ඇලීම් ගැටීම් බැහැවෙනකොට ඇතිවන සංසින්ඳීම සේ අත්දැකීමක් ඇති කරගන්න පුළුවන් ඒ අත්දකින්න ඕොනේ එක ඒ ජීවිතන් ඒ දැකගන්නට පුළුවනි ද මේ ආද ලෙසින් අප පිච්ච කතා පයිවක කතා අසන්සගග කතා භික්‍ුන්හන්සලට සඳහන් කළ සංඝනි කාර්මතා. එක ටෙකතුල නිරන්තරින් කණ්ඩායම් හල ධර්මසාචා ගැන නේ ධර්මසාකච්ඡාරන පුළුවන්. එවගේ ධර්ම මිනේ තුළ රැඳවෙන්න පුළුවන්. ඒව නැතුව බස්සා රාමතා, කම්මාරාමතක් නිතර කතා කර කරන්න ඒ ධර්මයෙන් තුොල අධම්මවාදී වෙන්න පුළුවන්. භූතවාදී වෙන්න පුළුවන් ම අභූතවාදී වෙන්න පුළුවන්. එවගේම අවිනයවාදී වෙන්න පුළුවන්. වැරදි දේව අවිිනේවාදී එවගේ අබහුතවාදී එවගේ අර්ථ රහිත මාර්ගයට යොමුුවී අකාලවාදී කර්මයට කුසල කර්මයට පරිබාහිත වූ යමක් ඒ දේ වෙන්න පුළුව. අන්න දේවල්ලොලින් බැහැර වෙලා කතාකිරීම ලෝබ දෝස මෝහාදී කෙලෙස් සංසිධනාකාරය අර පවිවේකය. ක කායිවක වසෙන් දැනනාකාරෙන් යහපත් එහෙමනෙක්තුව බස්සා රාමතා නිරන්තරයම් උසුලු විසලු කරමින් කතා කරමි ඒ කතා කරන කියනවත් අර ලෝබදෝස මූහ මුල් කරගෙන වර්තමානය ගත්තොත් රටක් වෙන්න පුළුවන්. සම්මුතිය තුළ ධර්මාණුකූල අදහස්සකින් ලෝබදෝස මූහෝ බැහැර කරගෙන රට ජාතියකෙන දේවල් පුළුවන් හැබැයි බැඩි පිරිසක් ඒ තැනට එනකොට අ ලෝබ දෝ මහෝ තන්හාමාන දිිට්ටින්ට අනවා තොරෝ ඒ කතා කරන පුළුවන්දකල් ප්‍රශනයන පුළුවන්. එහත් අප මේ කතා කරන්න නිවන් මගෙන නිවන් මගත් ඒ තුළ තියාගෙන තන්නාමාන දිට්ටිගෙන තැන බැඳීමක් ගන්න බෑ. අ ඒ නිසා නිවන් මග ඉන්න ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේගේ සාස්තෘ්‍යය මත පිහිටලා ශ්‍රාවකයන් විසින් කොහොමද ඒ මඟ අනුගමනය ක ලේකෙන තැනකින් දැක්ම ඇති කරන්න පුළො. බුදුරජාන් වසගේ දේශනා වගේම. රහතුන් වහන්සේලා හෝ මාර්ගපල ලාබීින්. හෝ. අඩුමතරම පසපන් භික්ෂුවන් භික්ෂුවක් විසින්. කොහොමද ඒ මාර්ගය තුළ බුදුරජාන් වන්සගේ ධර්ම මාර්ගය තුළ කටුතු කළේ කටයුතු කරන්න ඕන කියන එක ඒ උතුමූ චරිත තුළින් පැමිදි චරිත තුලින් දැකගන්න පුළුවන්. ඒ වගේ මුතුමූ උපාසක උපාසිකා ගිහි චරිත තුලින් ඒ අපිට මනාකොට දැකගන්න පුළුවන් ඒ මාර්ගය ඔවුන් සම්මුතිය තුළ රටජාතිය හෝ දහම කියන තැන සකස් සෙලතියවා ඒත් ඒවත් තන්න හා මාන දිිට්ටින්ගෙන් තොරව මමත්තය අරගෙන අන්නයට විපතක් කරනවා කෙන තැන මම හිතින් දැඩිව ගන්නවා කියෙන තැනකින් බැහැර වෙලා එතින්ද අ දාන ප්‍රිය ව්චන අර්ථචරයා සමානාත්මතා කියන සතර සංග්‍රහ වස්තුූ සමගින් ඒ දේ අනුව කටයුතු කළ බව ඉතා පැහැදිලි. ති මේ නිසා මේ ආදී වසයෙන් අ නොකලියයුතු කතා වලින් බැහැරවල කළියයුතු කතා අපිච්ච කතා පවෙක් කතා අසන්සග කතා විරිහරම්භ කතා එතකොට ධර්මමාර්ගය දැකීම තුළ වීරය පටන්ගන්න එතිද සතර සම්ම ප්‍රදන් වීර ගන්න පුළුවන් මතකයිනේ ප්‍රධාන වසයෙන් ඒ මනෝදේ සතර සම් ප්‍රදන් වීර නූපන් අකුසල් නූපදවීම උපන් අකුසල් බැහැර කිරීම නූපන් කුසල් ඉපදවීම උපන් කුසල් වැඩිදිවුණු කිරීම. උපන් ආනං කුසලානන් දම්මානන් චිතිය අසම් ෝසාය බිහිෝ භාවායක්. පුල්ලාය භාවනාය පාරිපුරයා චන්දන් ජනීති විියන් ආරභති, චිත්තම්පක් ගන්නාති පදහති. එතකොට අර ඇති කරගත්තා වූ උපදවාගත්තා වූ කුසලය තුළ රැඳී ඉඳලා ඒයට පීඩා කරගන්න ඇතුව තමදුරටත් දියුණු කරගෙන උතුන් ස්වභාවයට ඉහළ ස්භාවට උත්කෘෂ්ට ස්භාවයට පත්කරගන්න භාවනාව භාාවනාිය කුසල ධර්ම වැඩිෙන ස්භාවය ලෝබදෝස මෝ බැහැරවීම අන්න ඒ ස්වභාවයටට පත්කර ගැනීම ර ගැනීම අව එතනින් සිත වීර කරනවා පටන් ගන්න සිතේ මුල් අවස්ථාව ඒ ඒ අරමුණේ ලෝබාදී කෙලිසුම් බැහර කරනවා කෙන තැකට සිතසිහ පාත්වනවා මෙ මේ තමයි සිදු කළ යු වි්‍යාරම්භ කතා සීලකතා සමාධිකතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා වසේ මේ දෙවල්ලට යොමෝීම තුළ විපුලත්යක් ලබන්න පුළ කැමති සේ ඒ උතුම් සවය නිරාමස ප්‍රීතියෙන් ලබන්න පුළුව ඒ අදහස තමාට පවත්තා ගන්න පුළුවන්. පින්ත්න මේ අද දවසෙත් මේ මහා සු්ඥත සූත්‍රයේ සාරාන්සයක් වසයෙන් අරගෙන ඔබට පෙන්නම් කළේ නුවනින් විමසසා බලන ඒ නුවනින් විමසා බලන්නෙත් ලෞකිකත්තේෙන් බැහරවෙල ලෝකෝත්තර තැන මිස්පර්සවෙෙන්න්න. කෙටින් සඳහන් කොළ තිස්කඳ පංචකය මුල් කරගෙන තන්හාමාන දිට්ටි බැහරබන තැනකටයි සිත සිහ පිහිටවීමයි බලාපොරොත්තුවයෙන්. එහමනං තතාගත බුදුරජාණන් වහන්සේඋහන්සේ. සියලු කෙලිසුන් නැසලා සමාහිත හිතකින් උන්හන්සේ වැඩසේටනා වැඩ සිටියා ධර්මය තුළ වැඩ ඉන්නවා අප ශ්‍රාවකයන් බවට පත් වුණොත් උන්නහන්සේ වගේම ඒතුළ අනුක්‍රමයෙන් ඒ මාර්ගෙයට ලංවී යුතු වෙනවා තන්නහා මානදිටටිංගක් මුසුපත් විය යුතුවන්නේ නෑ එහෙමඋුණොත් භාග්ග තුන්හන්සේ නං අපේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ මග අනුගමනය කළේ වෙන්නේ නෑ හිතන්නට අපි සියලු දෙනාම අපටම අආරාධනා කරගනිමු. ර්ම්‍රවනයේ ආනිසංසයෙන් ඔබැහැමතුළම මේ උතුම් අවබෝධය පිණිස ඔබට අපට එකසේම පිහිටා. මේ ගෞතම බුද්ධ ශාසනය මේ උතුම් චතරා සත ධර්මවබෝධීෙන් අමානිමන් පිණිස. මේ දෙසුමත් යංවූධ උපකාරක ධර්ම පෙලක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ආකා සටhහාච බුම්මට්හා දේවානාගා මහිද් දෙකා පු්ඥන්තන් අනුමෝදත්වා, Ciරखන්තු සාසන ചරරखන්තු දසන ചරරखන්තු ලෝකසාසන